ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කුමක් විශේෂයෙන්ම අපි දන්නවා පහුගිය 2020-22 අවුරුද්දේ මේ අප්‍රේල් මාසේ 4 වෙනිදා ගත්තොත් අප්‍රේල් මාසයේ ඉඳන් අපේ රට ඊටාම පහුගිය අවුරුද්දේ අස්ථාවර භාවයක තිබුණේ අපි දන්නවා විශේෂයෙන්ම අරගල කරුව ඇවිල්ලා ගෝල්පේස් ප්‍රදේශයේ ඒ වගේම ජනාධිපති ලේකම් කාර්යාලය වටලලා ඒ වගේම රටේ තෙල් නැතුව මිනිස්සු පෝලිං වල හිටියා ඒ වගේම පැය 24න් පැය 13ක් විදුලිය කප්පාදු වුණා මේ වගේ අස්ථාවර වෙච්ච රටක් තමයි තිබුණේ ඒ අනුව තමයි යම් යම් වෙනස්කම් සහ නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වුණේ මේ රටේ ජනතාවට හැබැයි අද වෙනකොට දැන් මේ රටේ ජනතාව එදා විශේෂයෙන්ම කොවිඩ් අර්බුදය ඒ වගේම පාස්කු ප්‍රහාර මේ සියලු දේවල් එක්ක සිංහල අවුරුද්ද සමරන්න අපේ රටේ ජනතාවට අවුරුදු කීපයක් බැරි වුණා. සිංහල අවුරුද්දට ගෙදර තමන්ගේ පවුලයා එකතු වෙලා සිංහල අවුරුද්ද කියලා කියන්නේ මේ රටේ අපේ රටේ ජනතාවට තාම වැදගත් දවසක්. ඒ සිංහල අවුරුද්ද බැරි වුණා කිසි කෙනෙකුට සමරන්න. ඒ අනුව දැන් ගිය අවුරුද්දෙත් ඒක. ඒතර දැන් තමයි 20-23 වර්ෂයේදී රටේ ජනතාව දැන් සිංහල අවුරුද්ද සමරන්න ලෑස්ති වෙනවා. ඒක අපිට පේනවා. රටේ ජනතාවට පේනවා. දැන් ඒ අතර ඒ කාලය තුල අපි දකින්නවා රජයක් හැටියට මේ වෙලාවේ මිනිසුන් අමාරුකම් තියෙනවා ආර්ථික වශයෙන්. ඒ අමාරුකම් වලදී ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ මේ තෙල් මිල. අපි දන්නවා තෙල් මිල ඉහළ යෑමෙන් තමයි භාණ්ඩ වල මිල ඉහළ යන්නේ. ඒක තමයි ප්‍රධාන සාධකය. ඒතර මේ තෙල් මිල ඉහළ යෑම තුල මේක හැම කෙනෙකුටම බලපානවා. හැම කෙනෙකුටම බලපානවා රටේ. ඒතර තෙල් මිල දැන් මේ වන විට පහත දාලා තියෙනවා. ඒ වගේම අද මධ්‍යම රාත්‍රී 12 ඉඳන් ගෑස් බල මිල රුපියල් 10කට ආසන්න ගානකින් මිල අඩුවීමක් ක්‍රියාත්මක වෙන්න කටයුතු කරනවා. ඒ වගේම නොයෙකුත් අපිට පේනවා ආර්ථික වශයෙන් අපි හිටපු තැනට වැඩිය අපි හිටියේ ඉතාම අර්බුදකාරී තත්ත්වයක අර්බුදකාරී තත්ත්වයෙන් යම් වෙනසක් අද පැහැදිලිව අපිට දකින්න පුළුවන්කමක් වෙලා තියෙනවා. ඒතර මේ වෙලාවේදී දැන් අපිට පේනවා සංචාරකෝ එනවා. සංචාරක ව්‍යාපාරයේ තියෙන ප්‍රදේශවල ආර්ථිකය ශක්තිමත් වෙලා තියෙනවා. ඍජුව සහ වක්‍රාකාරව සංචාරක ව්‍යාපාර සම්බන්ධ වෙන අයගේට යම් ආර්ථික වශයෙන් සහනයක් ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි අපිට පැහැදිලිව දකිනවා විදේශ රටවලට ගිහිල්ලා අපේ ශ්‍රමිකයන් සේවය කරන අය තමන්ගේ මුදල් ටික මේ සිංහල අවුරුද්දට තමන්ගේ පවුල් වලට එවන විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් ටිකත් ලංකාවට එනවා. ඒ වගේම අපනයන ක්ෂේත්‍රයේ ශක්තිමත් වෙනවා. ඒ වගේම අපිට පේනවා ඩොලරය රුපියලට සාපේක්ෂව යම් පහත වැටීමක් තියෙනවා. රුපියලේ අගය වැඩිවීමක් වෙනවා. ඒ වගේම භාණ්ඩ වල මිල වැඩි අඩුවීමක් වෙනවා. අපි ගත්තොත් එළවලු ටික ගත්තත් යම් අඩුවීමක් පැහැදිලි ලෙස දකින්න තියෙනවා. ඒතර මේ වෙලාවේ මිනිස්සු මේ සිංහල අවුරුද්ද කන්න හදනකොට සිංහල අවුරුද්ද සමරන්න හදනකොට අපිට පේනවා අපි සාමාන්‍ය ගමේ භාෂාවෙන් කියන අපි සිංහල අවුරුදු කනවා කියලා. ඒතර සිංහල අවුරුද්ද කන වෙලාවේදී කොටසක් හදනවා රට කන්නයි එහෙම නැත්නම් රජය කන්නයි. අපිට පේනවා ඊයේ දවසෙත් එනවා. ඇවිල්ලා ඉවර වෙලා මේ මේ පෙළපාලිය ඇවිල්ලා අර කඳුළු ගෑස් කාලා ඉතින් මේ මේ මොකද්ද මේ කරන්න හදන්. යන්තම් මේ රටේ මිනිස්සු නිදහසේ තමන්ගේ සිංහල අවුරුද්ද සමරන්න හදනකොට මහපාරට බැහැලා මහපාරේ අර කඳුළු ගෑස් ගුටි කකා ඇයි හේතුව වෙන්නේ මේ ඕන කරන්නේ අස්ථාවර කරන්න. හොඳට යන රට යම් විදියෙන් ඔලු උස්සන රට අස්ථාවර භාවයක් ඇති කරගන්න පුළුවන්ද කියන එක තමයි මේ උත්සාහ කරන්නේ. ඒ හින්දා අපි දකිනවා කරුණාකරලා අපි ඒ උදවියට කියනවා ඒක යම් යම් විදියට වෙන්න පුළුවන් විශ්වවිද්‍යාලය වල දරුවෝ වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෘත්තීය සමිතිය වෙන්න පුළුවන් මේ කාර්ණුවත් අපි කියන්නේ සාකච්ඡා මාර්ගෙන් තමන්ගේ ප්‍රශ්නය තමන්ට තියෙන වෘත්තීය අයිතිවාසිකම තමන්ගේ තියෙන විශ්වවිද්‍යාලයේ ප්‍රශ්නේ සාකච්ඡා කරලා විසඳ ගන්න. හැබැයි ඒක ඇවිල්ලා පාරට ඇවිල්ලා ප්‍රචණ්ඩත්වය පෙන්නලා මේ විදියට හැසිරීම එක පැත්තකින් මේ වෙලාවේ අපි ඔඩු උස්සන රටක් හැටියට ඒක මහා බාධාවක් බවට පත් වෙනවා. සංචාරකට එන එක නවතිනවා මේ වගේ වැඩ දකින්නකොට. ඉතින් අපි කියනවා කරුණාකරලා සිංහල අවුරුද්ද කන්න දෙන්න ඕගොල්ලෝ මේ රට කන්න හදන්න එපා. කරුණාකරලා සිංහල අවුරුද්ද කන්න දෙන්න ආණ්ඩුව කන්න හදන්න එපා. දැන් අවුරුද්දක් තිස්සේ කෑවනේ. ඔය අරගල භූමියට වෙලා ඉඳගෙන ගෝල්පේස් එකේ ඉඳගෙන එතන එහෙම් පිටින්ම අර අර මේ කූඩාරම් හදාගෙන ඒ කූඩාරම් ඇතුලේ ඉඳගෙන කරපු කෙලි දැන් හොඳටම එළියට ඇවිල්ලා තියෙන. ඒ නිසා
මේ රට විනාශ කරන එක කරන්න එපා කියලා බොහොම වගකීමකින් අපි මෙයාට කියනවා. රටේ ජනතාව හැබැයි දැන් පිළිකුලෙන් එලා දකිනවා. රටේ ජනතාව දැන් මේ පාරට එන අයට මේ විරෝධතා දක්වනා කරේ දැඩි පිළිකුල් සහගත ලෙස කතා කරන්නේ. මේ මිනිස්සුන්ට හරියන්නේ නැහැ, මේ මිනිස්සු මේ රට ඉවර කරන්න හදන මිනිස්සු කියන එකට බොහොම පැහැදිලිව මතක් කරනවා. ඒ වගේම තමයි අපි දැක්කා මේ සමහර වෘත්තීය සමිතිවල නායකයෝ වෘත්තීය සමිති නියෝජනය කරන හැසිරෙන වෘත්තීය සමිති කියලා කියන්නේ කොහොම පැහැදිලිව තමන්ගේ වෘත්තීය සමිති වෘත්තීය කරන අපේ රටේ කම්කරුවාගේ අපේ රාජ්‍ය සේවකයා හෝ අපේ පෞද්ගලිකාංශයේ සේවකයාගේ ඔවුන්ට ලැබෙන ඉල්ලීම් ලබාගෙන වෘත්තීය අයිතිවාසිකම තමන්ට ලැබිය යුතු දේවල් ඒ සියල්ල ලබා ගැනීම වෘත්තීය අයිතිවාසිකමක්. ඒ වෙනුවෙන් තමයි වෘත්තීය සමිති බිහි වෙලා තියෙන්නේ. ඒ හින්දා තමයි වෘත්තීය සමිති නායකයෝ ඇදලා තියෙන්නේ. හැබැයි වෘත්තීය සමිති වල නායකයෝ ඒක යම් යම් විදියට අයිතු විදියට ප්‍රයෝජන ගන්න එක වැරදි. මම දැක්ක මේ ඊයේ පෙරේදා කියනවා මේ තෙල් සංස්ථාවට සම්බන්ධ වෙනත් පක්ෂයක වෘත්තීය සමිති කෙනෙක් කියනවා අපි මුළු ලංකාවේම තෙල් බෙදා හැරීම සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. අපි සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. ඒක අපි ලැබපු ඉතාම ලොකු ජයග්‍රහණයක්. දෙවිහාමුදුරුවනේ මේක මේ කටින්ද එහෙම නැත්නම් වෙන කොහෙන්ද කියන්නේ මේ? මේ 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 තෙල් සංස්ථාවේ වෘත්තීය සමිතියේ ඒක බේර ගන්න ඕන තමන්ගේ පාලන අධිකාරියත් එක්ක. මේ රටේ ජනතාවට කියලා තෙල් ටික ගහ ගන්න තියෙන බොහොමාරුවෙන් තෙල් ටික ගෙන්න ගන්න. ඒක ගිහිල්ලා ඒක බෙදාහරණ එක නැවැත්තුවගෙන සතුටින් කතා කරනවා. තව සමහරු සතුටින් කතා කරනවා අපි උසස් පෙළ විභාගයේ මේ ගුරු වෘත්තිය. අපි උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ටික බලන්නේ නැහැ. දෙවිහාමුදුර කාගෙන්ද පලිගන්නේ? පලිගන්නේ අහිංසක මේ රටේ ඉන්න දරුවන්ගෙන්. මේ අධ්‍යාපන ලැබේ ලබන සාමාන්‍ය පෙළ කරලා උසස් පෙළ කළා ඒ දරුවා බලන් ඉන්නවා අනේ මගේ විභාගයේ ප්‍රතිඵල කවද්ද දෙන්නේ කියලා. මේ දරුවන්ගේ ඒ එහෙම දරුවන්ගෙන් පලිගන්න පුළුවන්ද? එනිසා මේ විදියට වෘත්තීය සමිති මේ ආකාරයට හැසිරුණොත් යම් යම් අය සමස්තේ නෙවෙයි අපි කියන්නේ යම් යම් අය හැසිරුණොත් වෘත්තීය සමිති කෙරෙහි තියෙන මිනිස්සුන්ගේ ගරුත්වයත් නැති කරගන්න තත්ත්වයට අද පත් වෙලා තියෙනවා. සමහර අය හැසිරෙන දිහා බල අද බලන්න ජනතාවගෙන් අහලා ජනතාව කියන්නේ මොකද්ද? මේ වෘත්තීය සමිති වල සමහර අය කතා කරන විදිය සහ හැසිරෙන විදිය දැක්කට පස්සේ කියනවා අපි පිළිකුලෙන් මේක හෙලා දකින්නවා කියලා. ඒ වගේම තමයි අපි දකිනවා දැන් විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමා දැන් මේ දවස්වල බොහොම ඉන්නේ මං හිතන්නේ අර වෙනදට වැඩිය තමන්ගේ බලාපොරොත්තු සුන් වෙච්ච විදියට. ඒ වගේම තමයි එතුමා පොඩි තැති ගැනීමකින් ඉන්නවා අපිට පේනවා. ඒ හේතුව එතුමාට බයක් තියෙනවා. එතුමාගේ ඉන්න එතුමාගේ පාර්ලිමේන්තුව නියෝජනය කරන එතුමාගේ ඉන්න අනිකුත් නායකයෝ ටික ඉතා ඉක්මනින් ආණ්ඩුවට එකතු වෙයි කියලා එතුමාට ලොකු බයක් තියෙනවා. ඒක අපිට පැහැදිලිව පේනවා. ඒ තත්ත්වය දැන් උදා වේගෙන යනවා. මොකද හේතුව ඉතින් එතුමාට අර දිට්ඨ ධම්ම වේදනීය කර්මයේ පරිසන්දන වගේ මට පේන්නේ සජිත් මහත්තයාට. එදා එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ නායකතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකයා හැටියට ඒකෙන් එළියට ගිහිල්ලා ඒක කඩාගෙන ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂය මත UNP එක විනාශ කරන්න තමයි සජිත් මහත්තයා හැදුවේ. හැබැයි දැන් සජිත් මහත්තයාට දිට්ඨ ධම්ම වේදනීය කර්මයේ පරිසම් දීලා දැන් ඒ ඉන්න අය ආණ්ඩුවට එකතු වෙන්න හදනවා සජිත් මහත්තයව දාලා. අපිට පේන විදියට අපිට පේනවා දැන් සජබේ ඉවර වෙන තත්වයට පරිවර්තනය වෙලා තිනවා. මොකද හේතුව අපි දැක්කා සජිත් මහත්තයා එකපාරට අධිවේගී දහවණයක යන්න ලෑස්ති වුණා. මොකද හේතුව එතුමාට මම හිතන්නේ හිතෙන්නේ නැති අනේ මම මේ එක දවසකට හරි ජනාධිපති වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ අධිවේගී මාර්ගය අද මට මේ අධිවේගී ගමන සම්පූර්ණයෙන්ම ඇනහිටුවාක් තමයි අපිට පේන්නේ. ඒ නිසා අපිට කියනවා දෙයියන්ගේ පිහිටයි සජබෙට තව ටික දවසක් යනකොට රට ස්ථාවර වෙනකොට ආර්ථික වශයෙන් හැදෙනකොට අර කතාවක් තියෙනවානේ බල්ලා මැරෙනකොට මැක්ක බහිනවා කියලා. ඒ වගේ තමයි කොයි වෙලේ හරි මේකේ ඉන්නේ හිමින් හිමින් සයිත් මහත්තයව තනි කරලා ආපහු නැවත මං හිතන්නේ සිරිකොතර එන තත්ත්වයක් පැහැදිලිව පේනවයි කියන එකත් අපි මතක් කරනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අපි බොහොම පැහැදිලිව අපි අපේ වගකීම අපි කියනවා ඡන්දයක් තියන්න බොහොම පැහැදිලිව පළාත් පාලන මැතිවරණය අපි ලෑස්ති පළාත් පාලන මැතිවරණයට පළාත් පාලන මැතිවරණදී පුළුවන් කමක් තියෙනවා බොහොම පැහැදිලිව මේ රටේ ජනමතයේ කොතනද තියෙන්නේ කියන එක බලන්න. ඔය කියන අයට මහ ලොකුවට පුරසාරම් දොඩන අයට ජනමතයේ කොහොමද කියන එක අපි දන්නවා. අපි දේශපාලනය කරන හැටිත් දන්නවා. අපි ඡන්ද කරන හැටිත් දන්නවා. අපි ජනතාව ඒකරාශී කරගෙන සංවිධාන ශක්තිය අද ලංකාවේ තියෙන පක්ෂවලින් සංවිධානාතින්
ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ ඉහළ තැනක ඉඳගෙන ඒ වගකීම් ටික මේ වෙනටත් ඉටු කරනවා. කතා බහට ලක් වෙන මාතෘකාවක් වෙලා තියෙනවා මේ ත්‍රස්ත විරෝධී පනත. ත්‍රස්ත විරෝධී පනත හරහා ජනතාවගේ කතා කිරීමේ නිදහසට බාධාවක් කරනවා කියලා කියනවා. ඒ වගේම මාධ්‍ය නිදහසට බාධාවක් කරනවා කරන්න සූදානම් වෙනවා කියලා කියනවා. මේ චෝදනා වෙල්ල කරනවා විපක්ෂය ඇතුළු බොහෝ පිරිසක් මේ චෝදනා වෙල්ල කරනවා. මොකක්ද ඇත්තටම මේ වෙන්නේ? දැඩි විරෝධයක් එල්ල වෙන්නේ මේ ත්‍රස්ත විරෝධී පනත කෙටුම්පතට යෝජනාවට? සාමාන්‍යයෙන් ත්‍රස්ත විරෝධී මේ පනත පළවෙනි වර කියවීමත් මේ වන විට පාර්ලිමේන්තුවේ සිදු කළා නැහැ. අපි හිතනවා පාර්ලිමේන්තුවට මැයි මාසයේ විතර වගේ වෙනකොට මේ පනතේ පළවෙනි වර කියවීම. දැන් මොකද අදින් පස්සේ පාර්ලිමේන්තුව ආපහු තියෙන්නේ සිංහල අවුරුද්දට. ඒතකොට සිංහල අවුරුදු කාලේ පාර්ලිමේන්තුව පවත්වන්නේ නැහැ. ඊට පස්සේ පවත්වන වෙලාවෙදී පළවෙනි වර කියවීම. ඒ පළවෙනි වර කියවීමේදී තමයි මේ පනතේ තියෙන අන්තර්ගතය ඇතුළාන්තය හරියාකාරව දාගන්න පුළුවන්කමක් ඇති වෙන්නේ. හැබැයි අපිට ත්‍රස්ත විරෝධී පනතක් අපිට දැනටත් තියෙනවා. මේ මොහොත වෙනටත් තියෙනවා. අපි ඒ පනත තුල තමයි අත්ත වශයෙන් LTT ත්‍රස්තවාදය ඇති වෙච්ච වෙලාවේ ඒ පනත පාවිච්චි කළා තමයි මම හිතන්නේ ඒක මර්ධනය කරන ලොකු පිටුවහලක් වුණා. ඒතර මම කියන්නේ අපි දකින විදිහට දැන් මේ පනත තුලින් දැන් අපිට පේනවා මේක අර දැන් නැති රකුසෙක් මවන්න හදනවා. හැබැයි පනතක් ගේනකොට ඒ පනතේ අඩු වැඩිකම් තියෙනවා නම් ඒක නොගලපෙන තැන් තියෙනවා නම් ඒක ආණ්ඩුව හැටියටත් විපක්ෂයේ හැටියටත් අපිට පුළුවන් ඒක පෙන්වලා දෙන්න. හැබැයි මේ රටේ ඇති අමතිවරයෙක් හරි එහෙම නැත්නම් මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දේශපාලන අධිකාරිය වෘත්තීය සමිති රාජ්‍ය සේවය සාමාන්‍ය පුරවැසියෙක් මේ කවුරු හෝ කෙනෙක් යම් ත්‍රස්ස විරෝධී වැඩක් කරනවා නම් මම හිතන්නේ ඔහු ඒ වරදට දඬුවම් ලබන්න ඕන. ඒක පැහැදිලි. දැන් පැහැදිලිව දැන් අපි උදාහරණයකට ගත්තොත් ඒක උතුරේ වෙන්න පුළුවන් දකුණේ වෙන්න පුළුවන්. එදා අපි දැක්කනේ 1971 දකුණේ පටන් ගත්තේ ත්‍රස්ස වාදී සංවිධානය. ඒක ජනතා විමුක්ති පෙරමුණ එදා මොකද්ද කරේ? එතකොට ඒ දැන් ඒ අපි දැන් 71 30 ගලමුවා 80ට 89ට ගිහිල්ලා බලමු අපි. දැන් ඔහුන්ට ආණ්ඩුව කෙරෙහි තියෙන අප්‍රසාදයට ආණ්ඩුවට තියෙන අකමැත්තට කරන්න තියෙන්නේ මොකද්ද? ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ආණ්ඩුව පෙල්ලන එක. හැබැයි ආණ්ඩුව පෙල්ලන එකට සාධාරණද කෝච්චි පෙල්ලන එක? ආණ්ඩුව පෙල්ලන වෙනකොට සාධාරණද ලයිට් කණු පෙල්ලන එක? ආණ්ඩුව පෙල්ලන වෙනකොට සාධාරණද බස් රථ ගිනි තියලා පෙල්ලන එක? ආණ්ඩුවට සාධාරණද කෝච්චි ටික මේ රේල් පාරවල් ටික ගලවලා පෙල්ලලා දාන එක? ඒක එතකොට ත්‍රස්තවාදී නෙවෙයි. ඒ වගේ තමයි යම් විදියකින් කවුරු ඒ වැරදි වැඩක් කරනවා තමන්ගේ අයිතිවාසිකම් පුළුවන්. හැබැයි වැරදි වැඩක් කරනවා. මොකද අපිට කියන්න පුළුවන්ද හෙට දවස ගැන? අපිට හෙට දවස ගැන කියන්න බෑ. හෙට දවසේ යම් ත්‍රස්තවාදී වැඩක් රාජ්‍ය විරෝධී වැඩක් වෙන්න පුළුවන්. හැබැයි ඒක කිසිසේත්ම මාධ්‍ය මර්ධනයකට වෘත්තීය සමිති මර්ධනයකට එහෙම නැත්නම් කතා කරන අයිතිය මේ කිසි දෙයකට මේ පනත භාවිතා කරන්න රජයක් ඇටියට ලෑස්ති නෑ කියන එක බොහොම පැහැදිලිව කියනවා. එහෙම මේ පනත යම් දෙයක් තියෙනවා නම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපි පක්ෂයක් ඇටියට ඒ පනතේ තියෙනවා නම් අර මම කියපු කාරණා මාධ්‍ය මර්ධනයක් වෘත්තීය සමිති මර්ධනයක් එව නැත්තම් වෙනත් පුජ්‍යල මර්ධනයක් දේශපාලනය කරන විපක්ෂේ මර්ධනයක් තියෙනවා නම් අපි ඒකට විරුද්ධ වෙනවා. හැබැයි යම් අය උත්සාහ කරනවා නම් මේ තුලින් යම් විදියක රාජ්‍ය විරෝධී වැඩක් කරන්න ඒක එච්චර සුබවාදී නැහැ කියන එක පැහැදිලිව කියන්නේ. හැබැයි ඒ අය කියන්නේ මේ දැන් ආණ්ඩුව මේ ආණ්ඩුව කරන වැරදි ටික වහගන්න, ඒ කියන්නේ ඊට විරුද්ධව ජනතාව පාරට බහින එක නවත්තන්න තමයි මේ මර්ධනකාරී වැඩපිළිවෙලක් මේ ගේන්න සූදානම් වෙන්නේ කියලා ඔය චෝදනාව එල්ල කරන්නේ. දැන් මම දකින්න දේ අපි ප්‍රායෝගිකව කතා කරොත් එහෙම දැන් මේ අවුරුද්දක් තිස්සේම පාරට බැස්සනේ. දැන් මේ අය අපි දැන් අපිට ගන්න පුළුවන්නේ දැන් පැහැදිලිවම පහුගිය ටිකේ මන්ත්‍රීවරයෙක්ව මැරුවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව මැරුවා. අපේ සියලු දෙනාගේ ගෙවල් ගිනි තිව්වා. එතකොට මේ ත්‍රස්තවාදී ක්‍රියාවල් නෙවෙයිද මේවා? එතකොට මේවෙන් ලබලා තියෙන ඵල ප්‍රයෝජනේ මොකද්ද? එතකොට දැන් හෙට ආපහු කිව්වොත් එම නැහැ ආපහු අපේ අරගලයක් ඇවිල්ලා අපි පක්ෂ කරනවා ගිනි තියනවා දේශපාලඥයන් මරනවා ඒ සියලු දෙනා මෙහෙම කරනවා කියලා කිව්වොත් මේක කොහෙන්ද නවතින්නේ? ඒ නිසා රටක නීතියක් තියෙන්න ඕන, නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ නිසා කිසිසේත් මේක සාමාන්‍ය වැරදි නොකරන මිනිහෙකුට මේක බලපාන්නේ නැහැ. හැබැයි වැරදි කරන් ඉන්නේ කාබා දන්නවා මේක ආවොත් මට බොහොම අමාරුයි කියලා. වැරදි නොකරන මිනිහ මොකටද බය වෙන්නේ? වැරදි කරන් ඉන්න ත්‍රස්තවාදී වැඩ කරන් ඉන්න යානම් මේ පරත්තවලට බය ඇති.
දැන් ඒ වගේම මේ මන්ත්‍රීවරු මාරුවීමක් පිල් මාරුවීමක් ගැන ඔබතුමා සඳහන් කරා. මොකද්ද මේ කතාව? මොකද්ද වෙන්න යන්නේ? නෑ පැහැදිලිව දැන් මේ අද මම මේ අද මේ මේ මගේ මාධ්‍ය විදී සහෝදරයා මහන එක දැන් අද මේ පත්‍රේ මම නිකන් මේ මම වැළුවා මේ සජබහා ජනපතිගේ වැඩපිළිවෙල අතර කිසි වෙනසක් නෑ. රයිත සේනාරත්න මන්ත්‍රීතුමා. හරි? එතකොට එතුමා කියනවා. ඒ වගේම එක්සත් ජාතික පෙරමුණ ඡන්දය ඉල්ලපු අපේ මගේ දිස්ත්‍රික්කේ අපේ දිස්ත්‍රික්කේ හිටපු නායකයෙක් හොඳ දේශපාලකෙක් කුමාර වෙල්ගම ඇමතිතුමා. එතුමා කියයි එතුමත් මේ තරඟ කරේ ඒ වෙලාවේදී සජබ මේ ඒකෙන් සඳහනෙන් තරඟ කරේ. එතුමත් කියන්නේ මේ ආණ්ඩුව ගෙනෙන වැඩපිළිවෙල සහයෝගය දෙන්න ඕන. ඒ වගේම තව කීප දෙනෙක් අපිට පැහැදිලිව දකිනවා මේ ආණ්ඩුව ගෙනියන වැඩේට සහයෝගය දෙන්න ඕන. ඉතින් එහෙම සහයෝගය දෙන අය රයිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහ අපි මේ ගෙනියන ආණ්ඩුවට ශක්තියක් දෙනකොට ඉතින් ඒ අය මේ පැත්තෙන් මේ පැත්තට එන්න ඕන. ඉතින් එහෙම මේ ඉතිහාසෙ වෙලා තිනවනේ. කොච්චර වෙලා තිනවනවා? අපි යුද්ධ කරගෙන යන වෙලාවේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට කරු ජයසූරිය මැතිතුමා 18 දෙනෙක් එක්කගෙන මේ පැත්තට ආවා. අවල සහයෝගය දුන්නා. යුද්ධෙ දිනාගත්තා. ඒකටත් ඒ වෙලාවටත් ඒ ගෞරවය දෙනවා. දැන් ආර්ථික යුද්ධෙ දිනන්න හදනකොට ඒ අය මේ පැත්තට එන්න ඕන. ඉතින් මේකට අර කොටසක් ඉන්නව අර අර ලිම්මැඩියෝ වගේ මොනවා කරත් බක බක ගකා ඉන්න කොටසක්. ඒක අර අපෙන් ගිය උන්න හැලටි කුත් ඉන්නවා. ඒ කට්ටිය මේ කිසි දෙයකට කැමති නැහැ. ඒගොල්ලන්ට ඕනේ මේක වැටිලා අනාථ වෙලා ගියොත් තමයි ඒගොල්ලන්ට හොඳ වේදිකාවක් ඇති. ඒ නිසා මම හිතනවා හෙටයිද්ද වෙනකොට අර නිසි කලට වැසි වසී කියලා මම විශ්වාස කරනවා. දැන් ඒ වගේම මේ විමල් වීරවංශ හිටපු ඇමතිතුමත් ඊයේ මාධ්‍ය හමුවක් පවත්වලා තිබුණා. මේ අපි දැක්කා එතුමා ඔය ත්‍රස්ත විරෝධී පනත සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරලා තිබුණා. එතුමා කියලා තිබුණා ලෙඩා දිගටම දැඩි සත්කාරය තියාගන්න විදියට තමයි වැඩේ යන්නේ කියලා. සහ බඩුමිල ගැනත් එතුමා ප්‍රකාශ කරලා තිබුණා මේ මේ බොරුවක් මේ කරන්නේ කියලා. ඔව් සාමාන්‍යයෙන් අපි අපි දකිනවා දැන් කියනවා ලෙඩා දැඩි සත්කාරයේ ඉන්න ලෙඩාව සාමාන්‍ය ඇඳකට ඔව් ඉතින්. ලෙඩා දැඩි සත්කාරයේ ඉන්න ලෙඩා සාමාන්‍ය ඇඳකට එනකොට ගෙදර පවුලයා කැමති. දැඩි සත්කාරී ඉන්නකොට බලන්න දෙන්නෙත් නෑ. එතකොට චුවරුත් නෑ කොයි වෙලේ මේ ජීවිතේ නැති වෙයිද කියලා. හැබැයි සාමාන්‍ය ඇඳකට ආවම ගෙදර ගෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. දැන් මේගොල්ලෝ කියන විදිහට මේගොල්ලෝ කැමති දැඩි සත්කාරෙම තියන්න. දැන් මොකද මේ කියන්නේ? ඒක අර්ථකථනය කරලා පෙන්න ගන්න යන්නේ මේ මේ භාණ්ඩ මිල අඩු කරලා තියෙන සිංහල අවුරුද්දට. මේ 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 ටොපි කවන්නේ කියලා. දෙයි හාමුදුරුවෝ බිල අඩු කරත් බනිනවා. භාණ්ඩවල වැඩි උනත් බයිනවා. මම නම් දකින්නේ මේකයි මේ කණ්ඩායම දැන් නන්නත්තර වෙලා අනාථ වෙලා ඉවරයි. මොකද හේතුව මේගොල්ලෝ හිතුවා මේ ආණ්ඩු විරෝධී මේගොල්ලෝ එළියට බහලා යනකොට හොඳ හොඳ තෝතැන්නක් හැදෙයි මේගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැතුව දේශපාලනය කරන්න. දැන් මේගොල්ලන්ට උතුරක් නැහැ දකුණක් නැහැ. එක්ක කෙනෙකුට උතුර තියෙන්න ඕනේ එක්ක දකුණ තියෙනවා. දැන් උතුරක් නැහැ දකුණක් නැහැ. අනාත වෙලා නන්නත්තර වෙලා ඉන්නේ මට නම් පේන්නේ අර පටන් ගන්නකොටම ලකුණත් හොඳ නැහැනේ හෙලිකොප්ටර්න උඩ යන්න ගන්නෙ. මේක පටන් ගන්නකොටම දඩොත් ගාලා වැටුණා. දැන් මේක මට වෙන්නේ සමහර මට හිතේයි මං හිතන විදිහට මිනිස්සු ගියයි මේක අර පොළොවේ යන හෙලිකොප්ටරයක් කියලා. ඒ තත්ත්වෙට නන්නත්තර වෙලා තිබුණා නම් දකින්න. දැන් පුංචි මේ ඡන්දය ගැන ඔබතුමා සඳහන් කරා. හැබැයි ඡන්දය තියෙනවද නැද්ද කියලා ජනතාවත් ලොකු කුතුහලයකින් ඉන්නේ. හැබැයි මැතිවරණ කොමිසම දැන් අදත් රැස් වෙනවා මේ ගැන කතා කරන්න. අතර මොකද්ද වෙන්නේ මේ? මගේ පෞද්ගලික මතය දැන් නම් ඡන්දේ තියන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙයි. මොකද හේතුව මොකද්ද අපිට තිබුණේ ප්‍රශ්නේ? ඡන්දේ තියන්න නොහැකි ප්‍රශ්නේ බවට පත් උනේ ආර්ථික ප්‍රශ්නේ. ඒකනේ බොහොම පැහැදිලිව. ඔබත් සාක්ෂි දරනවා, රටත් සාක්ෂි දරනවා. ආර්ථික ප්‍රශ්නේ. දැන් ආර්ථිකයේ යම් ස්ථාවර භාවයකට එනවා. IMF එක සහයෝගය ලබා දීලා තිනවා. ඒ වගේම අනිකුත් සියලු කාරණා වලින්. ඒතර ආර්ථිකයේ හොඳ වෙනකොට අපිට ඡන්දේ වියදම් කරන්න සල්ලි මුදල් අමාත්‍යාංශ ලේකම්තුමාගෙන ඔහු අපිට දැන් මුදල් ටික දෙන්න පුළුවන් කියලා කිව්වම ඡන්දේ තියන්න පුළුවන්. මේක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. ඒ නිසා ආර්ථිකය හොඳ වෙලා ඡන්දේ තියන්න පුළුවන්. අපි බොහොම පැහැදිලිව හිතනවා. අපි යෝජනාත් කරනවා පක්ෂය හැටියට, ශ්‍රී ලංකා පොජන පෙරමුණ හැටියට, විශේෂයෙන්ම රජයට අපි යෝජනා කරනවා දැන් ආර්ථිකය හොඳ වෙනකොට මේ මුදල් ටික දීලා ඡන්දේ තියන්න කියලා. දැන් ඒ වගේම මේ ප්‍රධාන පෙළේ වෙබ් අඩවියක් වාර්තා කරනවා. ඊයේ රාත්‍රියේ තිබුණු රූපවාහිනී වැඩසටහනකදී ඔබතුමාලගේ පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරයෙක් කරපු ප්‍රබල ප්‍රකාශයක් ගැන පොහොට්ටුවේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහත්මයා කියලා ඔහු එතුමා සඳහන් කරන්නේ. කියන්නේ ඉදිරි ජනාධිපතිවරණයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට යෝජනා වී ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. මොකද්ද පොදුජන පෙරමුණේ මතය? මේ කංචන විජේසේකර අමාත්‍යවරයා කියලා තියෙන දේ ඇත්තද? නෑ, විශේෂයෙන්ම අමාත්‍යවරයෙකුට මන්ත්‍රීවරයෙකුට තමන්ගේ මතය ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා කිසිම සැකයක් නෑ.
ඒක මතයක් ඇත. බයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අපේ පක්ෂයේ නායක පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, ඒ වගේම අපේ පක්ෂයේ ජාතික සංවිධායක පක්ෂ නිර්වාහතු බැසිල් රාජපක්ෂ මැතිතුමා ඇතුළු අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෝ සහ පක්ෂයේ අනිකුත් අයත් එක්ක අපි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ඕන. සාකච්ඡා කරලා ඒ රටට වැඩදායි රට ඉදිරියට ගෙනියන්න පුළුවන් ශක්තියක් තියෙන සහ ඒ වැඩපිළිවෙල දැන් ඇත්ත වශයෙන් අපි දැන් අපිට එක සාධකයක් කියන්න පුළුවන්. අපි තමයි රයිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව අගමැතිවරයා බවට පත් කරන්න පක්ෂයේ තමයි පළවෙනි නිර්දේශය දුන්නේ. ඒ දුන්නේ මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමා. එතුමා කිව්වේ මොකද නම් ගානක් ආවනේ. ගෝඨාභය ජනාධිපතිතුමා අඬ ගැව්වා. සජිත් ප්‍රේමදාස මහත්තයා අඬ ගැව්වා. ඊට පස්සේ අනුර කුමාර දිසානායකට අඬ ගැව්වා. ඒ නම් ආපු ටික සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, සරත් පොන්සේක, ඒ වගේම තව නම් කීපයක් මේකේ තිබුණා. හැබැයි අපි කිව්වා ඒක රයිල් වික්‍රමසිංහ මැතිතුමා නමත් වෙනවා. අපි පක්ෂයේ නිර්දේශ කරේ මොකද්ද? බොහොම පැහැදිලිව රයිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති කරා. ඒ පළවෙනි අපේ නිර්දේශය. දෙවෙනි නිර්දේශය වුණේ අපි මේ පක්ෂ මූලස්ථානයෙන් තමයි මේක මෙහෙව්වේ. අපිට ඕන කරේ පාර්ලිමේන්තුවෙන් ඡන්ද ගන්න. පාර්ලිමේන්තුවේ 134ක් ගන්න වැඩේ සම්පූර්ණම වගකීම දරගෙන කරේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. ඒතරම් ඒ දෙවෙනි නිර්දේශය. ඉදිරියේදී අපි පක්ෂයක් හැටියට පක්ෂ නායකත්වයත් එක්ක සාකච්ඡා කරලා සුභවාදී විදිහට අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ එතුමා කියන විදිහට පොදු ජන පෙරමුණේ බහුතර මන්ත්‍රී කණ්ඩායම කැමැති මීළඟ ජනාධිපති අපේක්ෂකයා විදිහට රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිතුමා අපේක්ෂකයා විදිහට ගේන්න කියලා. ඔබතුමාත් කැමැතිද මේ රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිතුමා මීළඟ ජනාධිපති අපේක්ෂකයා වෙනවට? රෝහිත අබේගුණවර්ධන හැමදාම රෝහිත අබේගුණවර්ධනගේ මතයට වැඩිය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂේ මතයත් එක්ක ඉන්න කෙනෙක්. ඒක මගේ ඇඟේ තියෙන ලේවල හැටියක්. ඒ හින්දා මම හැම වෙලෙම පක්ෂයක් එක්ක හිටගෙන තියෙන්නේ. ලාභ පාඩු ඒ වගේම නිന്ദා අපහාස මේ සියල්ලම දරා ගන්න පුළුවන් විදියට. ඒ නිසා මම පක්ෂයත් එක්ක සාකච්ඡා කරලා තමයි නිල වශයෙන් අපි මේක ප්‍රකාශ කරන්නේ. ඒ කියන්නේ පක්ෂය ගන්න ඕනම තීන්දුවකට ඔබතුමා එකඟ වෙනවා. බොහොම පැහැදිලිව පක්ෂය ඇතුළේ හැබැයි සුභවාදී තීන්දුව ඒ පක්ෂය ඇතුළේ සාකච්ඡා කරලා සුභවාදී තීන්දුවකට අපි එකඟ වෙනවා. ඔබතුමා හිතනවද එතුමා ඇරෙන්න, ඒ කියන්නේ වත්මන් ජනාධිපතිතුමා ඇරෙන්න වෙනත් සුදුස්සෙක් පොදු ජන පෙරමුණ තුල සිටිනවා කියලා? නැහැ, සුදුසු නැහැ කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. සුදුසු ඉන්නවා අපේ පක්ෂයේ තුල බොහොම පැහැදිලිව. නමුත් අපි බලන්න කවුද ඇත්තටම නිකන් රටේ ජනතාවට දැනගන්න ඔබතුමාට කියන්න පුළුවන් මේ මීළඟ ජනාධිපතිවරයෙක් වෙන්න හයියක් තියෙන මිනිහෙක් කවුද ඉන්නේ පොදු ජන පෙරමුණේ කියලා? සාමාන්‍යයෙන් ටෙලි නාට්‍යයක්, චිත්‍රපටයක්, වේදිකාව අපි දැකන පවර වේදිකාව උනත් මුලින්ම තිරේ වහලා තියෙන්නේ. එතකොට තිරේ වහලා තියෙන වෙලාවට කියන්නේ කවුද නළුවා, කවුද නිලිය, දුෂ්ටයා කවුද කියලා. දැන් විශේෂයෙන් තෙල් නාට්‍යවලත් එහෙමයි. ඒක මේ අද පෙන්දන එකේ පොඩි කුතුහලයක් තියලා තමයි හෙට දවසට ගන්න. ඒ වගේ මමත් මේ බොම් පැහැදිලිව මේ පක්ෂ ජේෂ්ඨයෙක් හැටියට ඉන්නවා පස්සේ කියන්න. මේ වසරේ අවසාන හෝ ලබන වසරේ මුල ජනාධිපතිවරණයක් එන්න ඉඩ තියෙනවද? මෙහෙමයි, සාමාන්‍ය මේ ව්‍යවස්ථාව අනුව නියමිත වෙලාවටම තමයි ජනාධිපතිවරණය තියන්න වෙන්නේ. මම දකින්න මගේ දේශපාලන දැනීමේ හැටියට 20-24 අගභාගයේ තමයි. මොකද හේතුව ජනාධිපතිතුමාට ඒ ජනාධිපතිවරණය මොකද හේතුව පැහැදිලිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතයක් විමසන්න වෙයි වේලස්සනින් තියෙනවා නම්. එහෙම නැත්නම් ජනාධිපතිතුමාට බලය තියෙන බොහොම පැහැදිලිව ඕනම වෙලාවක මේ හෙට වුණත් පාර්ලිමේන්තුව විසුරුවලා මැතිවරණයක් තියෙනවා. අවුරුද්ද සුබ වෙයි නේ ඔබතුමා කල්නොත් කිව්වා. අනිවාර්යෙන් බොහොම සුබ අලුත් සුබ වෙන්න දෙයිද කට්ටිය? කොහොම වෙයිද? ඒක තමයි අර තියනවා. ඉතින් අංකම් පාන ටිකක් තියනවාද? ඉතින් ඒකට ඉතින් මේ මම ඉතින් රජයත් ප්‍රතිචාරයේ දක්වා ඉතින් ඕන තරම් වතුර තියනවා රටේ. ගෙනාපු මේ කඳුළු ගෑසුත් තියනවා. ඉතින් ඒ කියන්නේ බැස්සොත් ගහනවා පාරට බැස්සොත්. ඔය ඉතින් මේ මොකද හේතුව? මේ සෙල්ලම හැමදාම කරන්න බෑනේ. එමෙ ඇවිල්ලා අර පොලිස් නිලධාරිකාවට ඇවිල්ලා හොම්බට ඇනෑන. මේක කරන්න ගියොත් මේක මහ කැලෑ නීතියක් වෙනවානේ. ඉතින් ඒ හින්දා මම නම් කියන්නේ දැන් මෙතනසලා වහිනවත් ගංගවල් පිරලා තිනවා, බේරෙත් වතුර තිනවා. ඒතකොට ඒ වතුර සියල්ලම පාවිච්චි කරලා අරගෙන ආපු මේවා ටිකත් පාවිච්චි කරාට පස්සේ කඳුළු වෙනවා නානෝ. රිටර්න් එක දෙනව නේද? අනිවාර්යෙන් නැත්තම් බෑ. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්.